දැන් වෙලාව සටහන් වෙන්නේ 5යි. ඉතින් අපිට ටික වෙලාවක් ගන්න පුළුවන් ධර්ම සාකච්ඡාවක් හෝ ප්‍රශ්න. පිළිතුරු වැඩ පිළිවෙල නැත්නම් මත ප්‍රකාශ සඳහා ඒ නිසා කාටද අවශ්‍ය නම් ඒ ධර්ම සාකච්ඡාවක නාමය ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ප්‍රකාශන ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. ඒ සිද්ධිපන්ද ස්වාමීන් වහන්සේ උනස්සුණා මග්ගමග්ගනායන දස්සන සිද්ධියේදී ඔබාසේ ඔබේ සතිය ප්‍රතිසතිවාදී මේ දුකාන ධර්මයේ සම්බන්ධ ඒවා පොත්ලී සෙන්තියට මුතු වෙලා භාවනා මාර්ගයෙන් නිසා යෝගාවචරයේ ඉතාමත් සිහිදී ඉන්දෝනෙසිය කතාව අසුනේ. ඔය තත්ත්වය සුස්ක විශ්වස්සනාවට යනකොට යෝගාවචරය ඉතාම අමස් ප්‍රත්‍යක්ෂයෙන්. මොකද යෝගාවචරයට ලැබෙන්නේ භාව වර්ගය සමන්ගේ ජීවයේ ඥාන ඒවාදීන නොමගිය එකක අරගෙන ගිරියෝ ත්‍යා මාර්ග මොනවද හොයන්නේ දෙන්නේවා ඒ නිසා ඒක දැනගෙන ඉතින් වලකින්න ඕන කියන කාරණේ ප්‍රකාශ වුණා. සුසීපස්නාවේදී එහෙම සඳහන් වුණා. ඥාන සමාධිය වගේ උසස් සමාධියක් විචාර උසස් සමාධියක් විඳලා එහෙම යන පුද්ගලයාට ඔවගේ තත්ත්වයක් මතුවෙන්නේ නැහැ කියන එක අර සමාධි පිළිබඳව ශ්‍රීදී කියන එවන් සමාහිතෝ සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ විගත උපක්ලේශ අනංගනේ බුදු භූතේ චිත්තේ ආනේයප්ප එතන උපක්ලේශ දුර වේ. ඒ වගේම අනංගන කියන්නේ අනිත් කෙලෙස් ස්වභාවයක් යටපත් වෙලා නිසා යෝගාවචරයාකෝ පැහැදිලිව තමන්ගේ මාර්ගය යම් හැකියාවක් වෙනවා හොඳ පිළිගත්තු සමාධියක් ඇතුළු භාවනාවේ ප්‍රගුණ කරා නම් ඒ වගේම කාමයන්ගේ රූපේ වේදනාවේ ඒකේ ඉස්සරනේ ඒ වගේම ආදීනම ආශ්‍රවාදයේ ආදීනවේ නිස්සරණේ ප්‍රකාශිත විඥානයි. අපි යම් සිද්ධියකින් වේදනාව මේ තත්ත්වයට පත්කරන්ද විශේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. උසුත්‍රයේ සඳහන් වෙනවා ඥාන සමාධියේ ඇති සුත වේදනාව තමයි ප්‍රවේදින්ද ගන්න. නිසා සුත වේදනාවේ පිටලා සමාධිමත් පිටකින් කරනකොට අර අනංගන වගේම උපක්‍රේස් කියන බැහැර වෙන්නේ නිසා බාධා මේකින්ක සඳහන් වෙනවා. ඒ නිසා සමහර අය ඔය සමාධිය එහෙම නැත්නම් ඕපාස පිළිබඳව හැම කෙනෙක්ම නොමගියන්නේ නැහැ. එක පාර්ශ්‍ය යම් ඉතිිනවා කියන කාරණේ මේ සෝමනස් ගැනස්. ඇත්තටම මම මේක එක පැත්තක් මට පෙන්නලා දෙන්න පුළුවන් න්‍යාසික කියන එකට සමාන්තරව යන මේ විදිහට ඥාන ඕපාස පීති ප්‍රසද්ධි වගේ දේවල් උපක්‍රේෂ සඳහා යොමු විය හැකි. එතකොට ඒක උගුලක් බවට පත් වෙනවා කියන එක ඕනට වැඩිය බරටගත්ත කීප දෙනෙක් මට හම්බෙලා තියෙනවා. භාවනාවේදී ආනපන සති භාවනා කරන යනකොට හිතට ප්‍රබෝෂණයක් එනකොටම හිඳා කියලා බය වෙනවා. ඇලර්ජික් අලජි කියලා කියන අයියෝ ස්වාමීන් වහන්සේ මගේ සාමාජික භාවනා සමතෙට ගියානේ අපරාධ විපස්සනා නැතුණා කියලා. එහෙම නැත්නම් ප්‍රීතියක් පහළ වෙනකොටම කියනවා මම නොමග ගියා. මම දැන් මේ යකෙක් ගැහුවා. භූතෙක් වැහුණා වගේ. අර මේ උපක්ලේශ පැත්තෙන් විතරයි මේක දැකලා. එතකොට ඒ යෝගාවචරයන්ගේ තියෙන දැනුමෙන් ඒගොල්ලෝ කියනවා දැනුම ඒගොල්ලෝ හිතාගන්නේ එක හැටියට මගේ භාවනාව සමති පැත්තටයි. ඇදලා යයි කියලා මට බය පහන්නවා. එනිසා මම ඇස්ත ගැහුවා. මට මේ ප්‍රීතියේ මන්ද මේ සමාධියේපා මන්ද මේ පස් මේ පස්සබ්දීපා
නෝ මුකුත් බෑ මේක හරි භයානකයි. ඉතින් ඇත්තන්න කියන්න වෙනවා. මේක භය අනික නෑ සර්පයා බෙල්ලෙන් අල්ල. වලිගෙන් අල්ලුවොත් තමයි කන්නේ. ඉතින් සා ප්‍රීති ඕබාස ඥාන සුඛ විපස්සනා කරනකොට තියෙනවා. අර තරම්ම නොඉන්නේ ඉන්න පුළුවන් නැත්තම් කාණිකින් තොරව ඉන්න පුළුවන්. ඒ නිසා සුඛ විපස්සනා නේනොට මේක අනිවාර්යයෙන්ම මේ එක සම්දිස්ථානයක් එකක්. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන විසුද්ධිය අර්ථව එනමමයි. ඒකට බය වෙලා පැත්තකට යනවායි කියන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. ඒක බදා ගන්නවායි කියන එක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. ඒක නිසා මෙතනදී මැදමාවතක් තියෙනවා. මේවා පහළ වී යුතුයි. පහළ වෙලා ඒක හරියට හැන්ඩල් කරන හැටි දැනගන්න. මේ කොහොමද හසුරුවන්නේ. ඉතින් ඒකෙදි සමථ යෝගාවචර විපස්සනා යෝගාවචරය කියලා වෙනස පිළිබඳව මට ඇත්තටම තොරතුරු නෑ මයි ළඟ. කොහොමද සමථ එක්කනට මේක වැඩි ජාදුද විපස්සනා එක්කනට අඩුද වෙන්නේ කියලා. කෙසේ නමුත් අමරසෝණ්‍යාති පදක් කරපු අනංගනී විගතු උපක්‍රීලේශේ මේ පරියෝදාතේ කියලා කියන්නේ සමාධිය ලැබුණට මදි. ඒ සමාධිය මේ පන්නරේ තියාගන්න වෙනවා නිතර. උපක්ලේශෙ එන්න පුළුවන් උපක්ලේශෙ නොවීම සඳහා කටයුතු කරන්න. ඒක සමත වැඩක් නෙවෙයි වසන. සමත සමාධිය මේක විපස්සනාවේ පන්නරේ තියන්නේ. අනංගනයන්ට යන්නේ නැතුව උපක්ලේශ වෙන්නේ නැති වෙන විදිහට යනවන එතන තියෙන්නේ යුගනන්ත භාවනාව සමත සමාධියක් එනකොටම දැනගන්න මේක ආස්වාද මේකයි ආධිනව මේකයි ආනිසංශ මේකයි කියලා. ඒ කියන්නේ එන එන මොකද්ද මේ තලගුලිය වෙනමම පැක් කරලා පැත්තක තිබ්බට පස්සේ තලගුලිය පිට පැනිනේ. ඒක පැක් කරලා තිබ්බා. ඊගා එකත් පැක් කරලා තිබ්බා. එතකොට ඒක ක්‍රිස්පි. තෙල් නැහැ. පැනිනේ. ඒ වගේ එනේන සමාධිය ස්වභාවයෙන්ම විපස්සනාවෙන් පන්නේ ලැබෙනවද නැත්නම් ඒක කල යුත්තක්ද කියන එක මේ ප්‍රශ්නේ මතුවෙන දෙයක්. වෙනමම කියලා කියන්න. මොකද ඒකයි ඔය අසිත තාපසයට සිද්ධාතු කුමාර දැක්කා ලකිනකොට හිටියේ අරූප ධානවල. එයා දන්නවා අනිවාර්යයෙන් මේ ලදරුවා බුදු වෙනවායි. ඒ නිසා සතුටක් මතුවා. කනගාටුවක් මතුවා. මෙයා බුදු වෙනකොට මම මැරිලා අරූප ධාන අරූප ලෝකෙක උපදීනේ. එතකොට මන්ට මෙයා දකින්නත් බෑ අහන්නත් බෑ බන අහන්නත් බෑ. ඉතින් එහෙමනම් එයාට පුළුවන්කම තියෙන්නේ අරූප ධාන ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. තිය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකට ඒ තරම බැරිද? ඉතිකයි අඬණ්ඩයි කිනාවෙන්දයි දෙකක් උනේ. සුද්ධෝද ප්‍රතිරෝධෝ දරුවට අප්ලයි. ඇයි මේ මොකද උනේ? ඒක විපස්සනා පැත්තෙන් කියන්නේ එයා දන්නවා පැහැදිලිවම මම දැන් මේ ලෝකෙට එනවා දිවි ලෝකෙ ගිහිල්ලා කියන විදිහට හිස්සෙච්ච විමානවල භවනා කරන අරූප ධානයේ ඉන්නවා. නමුත් අරූප ධානයේ බැඳිලා ගන්න බෑ. මේ වගේම ආලාර කාලා මුත්‍රකාරාම පුත්‍ර ධාන ලැබල තිබුණා. නමුත් සිද්ධාර්ථ ගෞතම තාපසතුමාට පවා තේරුණා මෙතන සත්‍ය නැහැ. ඊට පස්සේ තමයි එයා ඒක අතහැරලා දාලා කිං සත්‍ය කවීසි. කිං කුසල කවීසි උනේ. එතකොට අපි උපාසක මේ ගුරුයා කිව්වා ඇයි මෙච්චර අපි මේ අවස්ථාවක් දෙනවත් මෙතන ඉන්න මේ ශිෂ්‍යව බෙදාගෙන අපි මේ ට්‍රැඩිෂන් එක කරමු. ඔයා උඹ බ්‍රයිට් මගේ ඉන්න හොඳම දක්ෂ ගෝලියෙක්. ඒක නෑ බොහොම ස්තුතියි. ඒ තියාගන්න. ඒ කියන්නේ බුදු වෙලා නෙමෙයි. දෘෂ්ටියක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කියන එක ඇඟින්ම එන එකක්ද? එහෙම නැත්නම් යුගනන්ද භාවනා ක්‍රමේ විපස්සනායේ පන්නරේ තිබීමක්ද කියන එක විවෘත මාතෘකාවක්. ඒක සඳහා වෙන්න ඉන්නේ නෑ. අමාරු වෙන්න පුළුවන් කියන පැත්ත පෙන්නන හොඳටම සපුරුෂ සූත්‍රයේදී ඒක පෙන්නනවා. ලෞකික වශයෙන් කියන සුතමේ ඥාන, ධනවන්තකම, කුලවන්තකම, නෑදෑයෝ ඉන්න ගතිය ඔක්කොමත් පෙන්නලා ශීලවන්තකම, විනයවන්තකම, ධර්මචාරී බණ කියන පුණුවන් ගතිය ප්‍රථම ධානය, දෙති ධානය, හත්වෙනි ධානය දක්වාම පෙන්නනවා. හත්වෙනි ධානය දක්වත් අසත්පුරුෂ වෙන්න පුළුවන්. ලැබපු ධානය Taman ධානි වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ පිරිස අතර මෛත්‍රික මේ කට්ටිය ආව මෙයාට ධානය නෑ මට විතරයි තියෙන්නේ කියලා ඒකෙන් තමයි උසස් කළ සලකනවනම් අනුත්පහත් කළ සලකනවනම් එතකොට ඒ පුද්ගලයා තුළ අත්ත්ුක්ඛංශන පරවම්බන කියන දෙක ඇති වෙනවා. ඒ නිසා ධර්මය නැත්නම් අතම්මේතාවයේ අනන්තරංකත්ව මේ අතම්මේතාවයේම ළඟ තියාගෙන ප්‍රතිපදාව රකින්න යාට බාධා වෙන්නේ ඉඳී. ඒ නිසා මේක දැනුවත් වෙන එක හරි වැදගත්. සමථ වේවා විපස්සනා වේවා සමථ යෝගාවචරය කියලා නිබි බිලබෙන. අනිත් ගුරුවරයා කිව්වට කිව්ව පළියෙම මේකේ අනතුරු තේරෙන්නේ නැහැ.
අමාරු වැටුණාට පස්සේ තමයි තියෙන්නේ. ඒ නිසා අපිට පොදුවේ කියන්න වෙන්නේ මේ උපක්ලේශ කියන එක අනිවාර්යම සුද්ධ විපස්සකයට හෝ අනිවාර්යම සමත යෝගාවචරණ කියලා වෙනත් බෑ. හැබැයි එකක් නම් සුද්ධ වශයෙන් කියද අපි මේක විපස්සනා අවධියකයි උපක්ලේශ. සමත අවධියක නෙමෙයි. සමත භාවනාවේ කතාවන්නේ මේක. සමතින් ගිහිල්ලා ඒ කියන්නේ සම්මා සමාධියකටපත් වෙලා නැත්නම් චතුත් ධ්‍යානයේ උපේක්ෂා සති පාරිශුද්ධි වුණාට පස්සේ විපස්සනාට යනවා. සුද්ධ විපස්සක යනවා කියන්නේ ධ්‍යාන නැතු වෙනමනේ. කොහොමද මේ උපක්ලේශ ප්‍රශ්නේ මතුවෙන්නේ විපස්සනා ශේෂ්ත්‍රේ. ඒ සඳහා ධ්‍යානයේ කාර්තනා ධ්‍යානයේ කයිතු වාස්කම ඇති වේකන එහෙම නැතුව ක්ෂණික සමාධියක අර්පණ උපචාර සමාධියක යන්නේකන අතර දෙකේ අනතුරේ අඩුවක් වැඩියක් තියෙනවද කියන එක තමයි මයිලක තොරතුරු නැහැ. අවස්ථාවක් කියන තත්ත්වවලදී යම් කිසි යෝගාවචරයකට ඉතාම බොහෝ සාන්තකත්වයකින් දැකියනම ඔය ඕබාස පීතිපස්සන්දී ඇත්තේ ඒකේ කාන්දන් ගැතියට වඩා ඒකේ බලවත්කම දැනෙන මොහොතක ඒක වහගෙන නැතිච්ච බොහෝ සාන්තකත්වයකින් දැනෙනවා සම්හාරින්ද ධ්‍යානපත් ඉස්සෙන්න තිබ්බන යෝගාවචරයක් ඔය කියන විස්තරය අනුව ඔතන එකක් කියපද නැත්නම් තේරෙන්න පුළුවන් මේ යෝගාවචරයට ගොඩක් බලවත්කමක් දැනෙනවා. නමුත් මේ බලවත්කම දැක්කිට බොහෝම සාන්තභාවයක් දෙයි. ඒ the basuri compassion guru angala nemiti kilesin baharu murdu guru karmanyam sikiri nasalen tatte patu citta upasnayata asakkhaya citta abhinina me vidiyata hita pirisidu vela nanthunata pass api upasana upinse yani asakkhaya citta abhinina citta namuruka සිතේදී එතකොට මේ ප්‍රශ්නයක් මතුවුණා මේක විපස්සනාවේද එහෙම නැත්නම් යුගනත්තේද මේක වෙනවද ඇත්තටම මේ தත්ත්වය විපස්සනාවේදී මතුවුණා ඥාන සමාධියේ බලේ එයාට විපස්සනාවේ මේ தත්ත්වය එන්නේ නැහැ එයාට මොකද පිළිසිතු වූ සතියක් තියෙනවා උපේක්ෂා සති පරිශුද්ධින් චතුත්ත ඥාන උපසම්පද නිසා උපත්කාරී තිරිසිතුවී සුපිරිසිතු සතියක් ඇති නිසා ඔහු නොමග අර උපක්ලේශ හඳුනාගන්න පුළුවන්. දැන් මෙතෙන් ඥාන සමාධියකපත් වූ පුද්ගලයාගේ කායික වේදනාව, මානසික වේදනාව, සුඛ වේදනාව, දුක් වේදනාව අභිභවනය කරලා තියෙන්නේ. මේ උපක්ලේශයන් වතු වීමට ඉඩක් නැහැ අර කාරණේ. ඒක ඥාන තත්ත්වයක ලක්ෂණයක් ඒ ධ්‍යානයට ඇත්තම කියනවා සම්මා සමාධි කියලා. නමුත් බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සලා ධ්‍යාන තිබුණානේ. ඒ ධ්‍යානවලදී කිසිම කෙනෙක් මේ පාරක් අනතුරක් තියෙන බවක්වත් නම් කරලවත් තිබුණ නැතිකම පේන්න තියෙනවා. ඒ ඔක්කොම ධ්‍යානයකට ගන්න බෑ. ඒක නිසා ධ්‍යාන වර්ග තුනක් විතර ඒකේදී වර්ග කර තියෙනවා. මම දැක්කා ඔය මේ අර දුකී ගස්සතින report එකේදී පෙන්නලා තිනවා. ඒ වගේ වචන උපක්ලේශ කියන වචනය පංච දෝණ සූත්‍රයේදී මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලට උපක්ලේශ කියලා කියනවා. ඊට පස්සේ නවම විතක්ක වලට උපක්ලේශ කියලා කියනවා. සුද්ධ උපක්ලේශ කියන්නේ උපක්ලේශ කියන වචනයක් එක එක තැන එක එක විදිහට ඊට. ඔක කෙසේ නමුත් මම හිතනවා අපි සලකලිමත් වෙන්න කියන්නේ තම භාවනා විතරන් සීලෙම කියලා ගන්නකො. සීලයේදී හොඳට සීල් රකින්නකොට ඒ පුද්ගලයා තුළ ඒ සීලේ නිසාම තණ්හා මාන දිටි පහළ වෙන්න පුළුවන් දෙයක්. නැත්නම් එයාටම ඉබේම තේරෙනවාද මේ මට පහළ වෙලා තියෙන මේක අයින් කරන්න ඕනේ කියන එක සුවසිද්ධව සිද්ධ වෙනවා. දෙක උපචාර සමාධිය අත්‍යව සමාධිය වලට යනකොට මේකේ අනතුරුදායක බව ඉබේම තේරෙනවාද නැත්නම් එයාට ඒ සඳහා වෙනමම රීන්ෆෝස්මන්ට් එකක් වෙනමම මේක කියන ගැල්වනයිස් කරන්න වෙනවා. ඊට පස්සේ උපක්ලේශ පන්නපු කෙනා
මග්ගමග්ග ඥාන දසන දිස්කේ පස්සට පස්සේ කෙනයි ඊට ඉස්සරහ කෙනයි අතර බලනකොට පස්සේ එක්කන නම් අපි දන්නවා ආයෙත් වැටේ හැබැයි නැගිටින්න පුළුවන්. මොකද යා වරක් අනතුර අතපුච්චකන තියෙන නිසා. ඉතින් ඒක නිසා ඒ කියන විදිහට විගතුපක්ඛේෂ අනංගන මුදුබූත හිත කියලා කියන්නේ මේ වැඩි යුතු දෙයක්ද නැත්නම් සමාජයත් එක්ක මේ පැකට් එකේම පැකේජ් එකේම එන එකද? මම හිතන්නේ පැකේජ් එකේ. පැකේජ් එකේ නෑ තිබුණා නම් බුද්ධ කාලේ ඉස්සලා තිබුණ සමාජයේදී කෙනෙකුට හිතෙන්න තිබුණා මට මාන්නේ දැන් වැඩි නේ. එහෙම කතාවක් නෑ. ඒ කියන්නේ වංචනික ධර්ම පිළිබඳව එතකොට දැනගෙන හිටියේ නෑ. ඇරගන්ස් තිබුණේ. මම වැඩි කියලා. බුදුහාමුදුර පහළවෙන්න පස්සේ බරගානක් වළනුව කෑ. ඒක ඉසිති තියෙනවා. දැන් මම හිතන භයානකයි කියලා. දැන් තත්ත්වය භයානකයි මොකද හේතුව හුඟුව පිළිසක් භාවනා කරනවා. ඒ භාවනා කරන හුඟු පිළිසක් ගියෝ. ගියන සුතම ඥානේ ලංකාවේ හොඳයි. මම ඒක විශේෂයෙන් සඳහන් කරනවා ලංකාවේ ඉන්න අයගේ සුතම ඥාන උදයි. මුරුමේ තායිලන්තේ සුතම ඥානේ ඕනේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. අපි භාවනා හරියට යන්නේ. ඉදිරියට ගියාට පස්සේ හැම එකම මැජික්. අහසෙන් යන්නයි, හිත කියවන්නයි, සුව කරන්නයි නානා ප්‍රකාර දේවල් කරන්න ගියාට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භික්ෂුවක් අත තිබ්බොත් ඒ හැම එකම හරියනවා මහානකම ඇර. වෙදකමට යන්න අස්වැදකමට බලන්න වෙදකම ගිහි කරනට එදියා හාමුදුර කෙනෙක් බෝඩ් එකක් දැම්මත් බලන්න. නවරදින වශී ගුරුකම් හරි ගියාම ධාතු ගිවිමේ ක්‍රමයට මෙන්න මයිලඟ දෙන්න කිව්වොත් ගිහිකට වැඩි යන්නද කියලා බලන්න. මේතු ගුරු නෙවෙයි කරන්නේ. අත යම් ප්‍රමාණයට හිත සකස් කරගෙන තියෙනමුත් ඒක පාවිච්චි කරන්නේ මොකටද මේ ගිහි දෙයකට. ඉතින් ඒක නිසා එතනදී අපිට හිතන්න වෙන්නේ ශාසනය ගැන හැකියාවකින් කටයුතු කරන කෙනා කියන්න ඕනේ. ඉතින් මේක හරි ගිය ඒ තමයි වැටෙන්න පුළුවන්. වැරදුනොත් ඒ තමයි වැටෙන්න පුළුවන්. ඒ නිසා මේක හරියටම පමණ දැන භාවිත කිරීම, පමණ දැන ආහාර ගැනීම වගේ මේක ගුරු ඇසුරක. එහෙම නැත්නම් මං කිය මම ඒකදී ඊට වැඩි ටිකක් සවිස්තරවයි කියන්නේ ඔය දහස් ගණන් ශිෂ්‍යෝ හසුරන ගුරුවරයෙකුට මෙහෙම ගුරුවරට ගෝලගෙන වගේ කියන්න බෑ. 10ක 15ක 20ක පර්සනල් ටච් එක තියෙනවා නම් ආ ඒ වෙලාවෙ කියන්න බෑ මොකද මේ මිනිස්සයා කාලා ඉන්නේ. මේ මීට පැත්තකට ගියත හැකි මේ අං ඇවිල්ලා තියෙන්නේ. ඒක ලස්සනට කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. දෙති අනුරුද්ධ සූත්‍රයේදී අනුරුද්ධ හමුතු කියලා කියනවා උතුමයි ස්වාමීන් වහන්සේ මට පෙරවිසු කඳවිලියට පුදුම තාලෙට වැටේ. මගේ හිත පුදුම උනන්දුවකින් වැඩ. සතිය ආන්න දෙන්නේ එයාගේම ශ්‍රද්ධාව ඔක්කොම කියන්නේ නේ බලන්නකො තාම නිවෙන් දැක්කේ නැහැ. සාරිපුතාම කියනවා උඹේ ළඟ තියෙන පෙරවිසු කඳවිසුත ඥානය කියලා කියන්නේ උඹේ මාන්නේ. ඔය ශ්‍රද්ධාවයි වීර්යයි කියලා කියන්නේ මේ මොකක්ද ඒකට කියලා කියන්නේ ඉති උද්දච්චකම්. තාම නිවෙන් දැක්කලා කියලා කියන්නේ විචිකිච්ඡාව නීවරණ තුනක් වැඩ කරන්න උඹේ තාන්නේ ඒවා අන්තක්. මොකද ඔටුනු කියලා ඒවා අන්තක්. ඊයේ සාරිපුත සාධක කියන තෙද නිසා අනුදසාන්ති බාර ගත්තා මේක නිවර්ණ විදියට දැක්කා නේද? යම් පීම කිලා කිවන අනුරුද්ධහම තුරන්ඩ ඔබ වහන්සේ මේ මාන්නෙන් කතා කරන්නේ ඔබ වහන්සේ කොහෙන්ද මේ පෙරවිසු කඳවිලියුත් කියලා කන්න පැලෙන්න ගන්න. මොකද බුදුහාමුදුරු පස්සේ ඇත්තටම දුන්නා දිබ්බ චක්ක වලට පිළිබඳ හොඳ පළවෙනි தත්ත්වය. ඒ දුන්නේ මේ කෙලෙස් සහිත දිබ්බ චක්කෝ නෙවෙයි. ඒක උපක්ලේශයක් වශයෙන් දැකලා ඒක හරලා රහතුමාගේ පස්සේ අන්න අර මේ ආශෝක්‍රික ඥානෙට හෝ දිබ්බචක්කු දිබ්බසෝතාදී අභිඥාවට හිතනවා. ඒකෝට පිරිසුදු හිතින් යනවා. ඉතින් ඒක නිසා ඒ නීවරණයක් තරංගේ ලොකු ළඟාවීමක් විදිහට පටලවා ගන්න ඉන්නේ. මේකෙදි කියලා නෑ මේ මං එන්නක සූත්‍රයේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සමත භාවනා කරා විපස්සනා භාවනා කරා දෙවෙනි ධ්‍යාන ලැබලා තියෙනවද නෑ. මොකද පේන්න තියෙනවා මේ සර්වඥා වහන්සේ ඉඳත් සාක්‍ය කුලයෙන් පැවිදි වෙලා භාවනා සාර්ථක වෙලා මට පෙරවිසු කඳපිලියොත් කියනවා කියලා සාරිපුත් අහමුදුරට කියලා කියන්න තරම් බෝ. තත්තු ජීවි සාරිපුත් අහමුදුරට එහෙම කන්නාගේ අල්ලලා පෙන්නන ඔය තිබ්බචක්කු නෙවෙයි සෝරි පුබ්බේවිසු පුබ්බේ නිවාසානුසුත්‍රිම මාන්නේ. ඔය උඹ කියන සතිය ඔය උඹ කියන සද්ධාව ඔබ කියන වීර්ය නෙවෙයි ඔතන තියෙන උද්දච්චය. තාම භාවනා කරේ නෑ නේද කියලා අපිට ප්‍රතිවෙන්නේ කුකුෂ. ජනා නීවරණ වශයෙන් බලපන්. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ඒ ස්වාමීන් වහන්සේගේ වීදුරු මාළිගාවට ගලක් ගහිලා අනුද්ද ස්වාමීන් වහන්සේ අරගෙන ගිය වීදුරු මාළිගාවට ගලක් ගහන සාරිපුත්‍ර සාන්තේ මහා කරුණාවෙන් කරා
ඕකේ ඉඳගෙන උඩ ඉඳගෙන ගෑනගා ඉන්නවට වැඩිය ඔබ ඉන්නේ ට්‍රැප් එක කියලා දන්නවනම් ඒක පෙන්වලා දෙන්නත් ඕනේ ඊට වැඩිය ගුණවත් දෙයක් කියලා. දුන්නට පස්සේ තමයි අනුද්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නෙ මේව නීවරණ තුනකටයි මන්නේ බබලන දිදුලන දේවල් කියලා බාරවන් කියන්නේ. ඒ නිසා අපි නිතරම භාවනා කරනකොට සමත වෙන්න පුළුවන් විපස්සනා කරන්න පුළුවන් මේක වැරද්දක් වෙන්න පුළුවන් කියලා හිතන්න. මේ මට හම්බෙලා තියෙන සීලේ මේ මට හම්බෙලා තියෙන සමාධිය මේ මට හම්බෙලා තියෙන විදර්ශන ඥාන කුකින් මගේ මට නැති වෙන්න පුළුවන් කො වරදින්න පුළුවන් එහෙම වුණොත් මට උපයන්න පුළුවන් උපයන්න පුළුවන් නම් අරසයි නැත්නම් මේ උපේපු දේ තමයි මගේ ගෞරවයේ කිව්වොත් කිසాగෞතමිට වෙච්ච දෙයක් දරුවා මැරෙනකොට අම්මත් මැරෙනවා අම්මගේ මේ මොකද දරුවගේ ඉන්නේ සන්තෝෂයෙන් අපි දරුවා මැරෙනකොට අම්මත් පුළඹයි උදිනාජ කියන්නේ නැත්නම් අපේ ලුකසාසින්න කාල කියන්නේ ලැබුව එක හොඳයි බට පින තියෙනවා ආයේ ගන්න පුළුවන් බල. ගන්න නම් මේක බීම දා. ඒක අමතක කරගන්න. ඉතින් සා මෙතන මේක මම හිතනවා අපිට වැඩි තාමත් මමරි වෙස්ට් එකට අඳුව ගන්න. මොකද වෙස්ට් එක තාම භවනා කරන්න ඉවර ලබන්න නෑ. ඒක නිසා මම මේ ළඟදී ආටිකල් එක ලිව්වේ මේගොල්ල තාම මුළු ඔය යන මුළු රැල්ලම යන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ ethics ගැන විතරයි කතා කරන්නේ ethics ගැන කතා කරන්නේ ඒක මේ ලෞකික පැත්ත විතරයි. ඒක හොඳ ලස්සන වචනයක් කියලා තියෙනවා. ලෝකෝත්තර පැත්තට යන ethics නෙවෙයි. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා නෙවෙයි මේ ජීවිතය ගත කරනකොට එකිනෙකා ගහමරා ගන්න නැතුව ඉන්න එක secularity ගැන විතරයි. මුළු west එකේදීන 100% උද්ධාරණය වල යන්නේ secular ethics වල. ධර්මයේ කියලා කියන්නේ ඊට වඩා බොහෝම වෙනස්ද. ethics කියලා කියන්නේ බුදු දානංශික පැත්තෙන් බලන බොහොම පහ දෙයිස අපි west එක පැත්තෙන් බලනකොට විපස්සනා කරලා සමත කරලා කොල එල්ල කරලා තියෙන්නේ මේ ජීවිතේ රස බැලිය හැකි විදි හැකි ලෞකික සම්පතකට නම් මං හිතනවා සාසනේ වමෙන් අල්ලලා තියෙනවා. මං අතෙන් අල්ලලා තියෙනවා. ඔක්කො කරන්න බෑ. ඔක දෝතින් අල්ලන්න. දෝතින් අල්ලන්න දැන්නේ යන්න අමාරුයි යන්න මොකද මුළු අධ්‍යාපන ක්‍රමයේම හැම එකම හදලා තියෙන කාම ආශාවල් සංගා ඔයත් ඇති එයත් ඇති. ඉතින් අපිට බෞද්ධ වශයෙන් අපි දැනගන්න ඕනේ අපිට තියෙන කර්මේ සහ කර්මඵල අදහන ගතිය අපිට තියෙන බුදුන්ට වඳින්න පුළුවන් ගතිය. ඒ නිසා අපි නිතරම නිහතමානී වෙලා මේක හරි මේක හොඳයි මට පින තියෙනවා. ආයෙත් මම මේක ගන්න පුළුවන්. එහෙමනම් මේ පොඩ පැත්තකට කරන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් ඒක පෙන්නලා දීලා තියෙන්නේ මේ ථේරවාද ශාසනයේ වේදනානුපස්සනාවට පමණයි. උපක්‍රේස දශේ පෙන්නලා දෙන වේදනානුපස්සනාවට පමණයි. නමස්කාරම මේ දවස් ටිකේම බැලුවේ සූරංගම සූත්‍රයේ කායන පසනාර වෙනම 10ක් තියෙනවා චේතන සංඥාල් පස්සෙ වෙනම 10ක් තියෙනවා සංස්කාර ස්කන්ධේ වෙනම 10ක් තියෙනවා විඥාන ස්කන්ධේ වෙනම 10ක් තියෙනවා 50 දෙනාට යක්ෂයෝ 50 දෙනෙක්ගේ නන්දාලා කියලා තියෙනවා මේ යන ගමනේදී යක්ෂයෝ 50 දෙකෙක් හම් වෙනවා දැනගෙන ඵලයන් දැනගෙන ගියොත් ටටා කියලා යන්න පුළුවන් නැත්තම් සියර සියයක්ම සමාන්තර නැහැ ථේරවාදයකත් එක්ක නමුත් හරිය සමාන්තර භාවයක් වෙනවා වේදනානුපස්සනාදී අපේ ආචාර්යන් වහන්සේ පෙන්නන ආචාර්යවසා පෙන්නන ඕබාස ඥාන පීති පස්සද්ද කියන 10යි ඒ සූරංගම සූත්‍රයේ මහායාන සූත්‍රය වේදනානුපස්සනාවේ පෙන්නන 10යි සඳහන් කරලා තියෙනවා මම ගිය පාර පංචදෝන සූත්‍රය කරනකොට හුඟක් සමීපව බැලුවා මුලින් පෙන්නන කාණපස්සනා හා සම්බන්ධ 10 අපේ පෙන්නන මේ විතක්ක 6කට සමාන කරලා ඥාති විතක්ක ජනපද විතක්ක පරාමදානලපත්තන් විතක්ක අමර විතක්ක ආදිවාසීන් කියන විතක්ක 10ක් 9 6ක් අපේ ලකුසාන්තේ පෙන්නලා ඒ ලස්සනට ඔය මුරුසාන්තික පොතේ අල්ලලා තියෙන කේවෙන්නේ හරි සර භාෂාවකින් ලියලා තියෙනවා ඉතින් අහු වෙන්න එපා මේක වෙන්නේ සාර්ථක යෝගාවචරින්ද මේවා දිගේ තොරන් ගන්න යන්න එපා මම කර්මා කළා ඉදිරිය බලන්න මධ්‍ය ප්‍රතිපදාව ගන්න නැත්නම් සම්මා සංකල්පයේ ඵලයන් කියන එක කියලා තියෙනවා ඒක කිව්වට හොඟ දෙනෙක් කියන මේවා හරි ගැඹුරුයි අපිට මේවා තේරෙන්නේ නැහැ අරකයි මේකයි කියලා මේක පැත්තකට දාන්න. පැත්තකට දාලා කියන්නේ මෙතෙන්ට යනකම් තමයි ඒ ධර්මයේ තේරුම් ගන්න මට්ටමට තව හිත ඇවිල්ලා නැහැ. ඒ වගේම අනතුරට වැටෙනොත් වෙන ආදීනව පිළිබඳව හැඟීමක්. ඉතින් අපි මේ මට්ටමේදී යනකොට අපි එක්කෙනෙක්වත් ගුරුවරෙක් නෙමෙයි එක්කෙනෙක්වත් ශිෂ්‍යෙක් නෙමෙයි හැම කෙනෙක්ම හැම කෙනෙකුට ආදාසයක් වෙන්නේ. කියන්න ඕනේ මේම ඒ සංඥාස්තන්දී ගැන කතා කරනකොට කියනවා හැම වෙලාවම ශාසනයක් කරන දස්ස විදියට බණ කියන්න පටන් අරගන්නවා කියලා මට හිතුනේම මං ගැන කියලා කියනවා. හැම කෙනාම මට කියනවා හරි ෂෝක් ශාන්සික බණ හොඳට තේරෙනවා කියලා මට තේරුණා කාගෙන යන්නේ කියලා.
පරිසං වෙන්න ඕනේ. ඒකේ ඒ සංඥාස්කන්ධේ ස්ටඩි කරනකොට තියෙනවා කොමියුනිකේෂන් පර්ෆෙක්ට් එක. ඕනේ පචය. දරන්න කියන්න පුළුවන්. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. මේ මිනිස්සු ඕනේ දෙයක් කිව්වොත් බර. ඒක අන්තිම බය. අසරණ යායි කවුද උදව් කරන්නේ? ඔක්කොම වැඳගෙන ඉන්නේ ඒවලු. ඉතින් කවුරක්වත් ඇවිල්ලා සම්පත්තමේ ඕයි එළිදෙල උදව් කරන්නේ නැති වෙනකොට හරි අසරණ. කියන්නේ ආනාපානෙ ගන්න එපා වෙරිෆයබල් මැටීරියල් ඔබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ කියන එකයි මං කියන්නේ. ඒක චෙක් කරලා බලන්න පුළුවන් වෙන ඕන තැනක මේක මනෝවිකාරයක් නෙවෙයි ටෙස්ට් කරන්න. සක්මන් කරනකොට පොළවේ වදින එකක් ආනාපානෙම තමයි. මං කියන්නේ මගේ පැත්තේ. කායන ප්‍රශ්නාව පොළවේ වදිනකොට එයා දන්න මේ අහස යන එකද හිතම නැවද නැත්නම් ඇත්තටම පොළවේ වදිනවා. ඒක දන්නවනම් මේ රූප ධර්මනේ. ඒක ගැටීම සුලින් සිදුවෙනකොට ඒ රූප ධර්මයේ වෙරිෆයබල්. ඒච්චරම මං කියන්නේ. එතකොට බලන්න පුළුවන් එහෙනම් මේ හිතේ ඇතිවෙච්ච දේ මනෝවිකාරයක්ද ඇත්ත නැත්නම් කයනපසනාවක් ඇතිවෙච්ච සත්‍ය සමාධියක් ඇතිවෙච්ච නියම ඵලයක්ද කියලා. ඒ නිසා අපිට හැම වෙලාවෙම පුළුවන්කම තියෙන්න ඕනේ කුරගාල බලන්න මේ රත්තරන් කැල්ලක්ද කියලා බලන්න. වෙච් ස්ටෝන් එක ළඟ තියෙන. කුරගල තියෙන. කුරගලට තියෙන්නේ මේකයි. කයනපසන. මේ කයනපසනාව අමතක කරන්න බෑ. වේදනාපසන, චිත්තනපසන, ධම්මනපසන, මොනපසන ඒ පදන මේ කියන්නේ ගේ තියෙන පදනම පේන්නේ නැතුණට පොළවේ တට්ටු කොච්චර ගැහුවත් ඒ පදනම තමයි ඒක දරලා තියෙන්නේ. මේ නිසා මේ කායනපසන අමතක කරලා යන්න ක්‍රමපිලිබඳව මම අනුතුරු අඟවනවා. මේ කායනපසන කියන්නේ මේ පිම්බීම හැකිලිම විතරක් කිය, ආනාපානෙ විතරක් කියන එක නෙවෙයි. මේ කය හා සම්බන්ධ වෙරිෆයි කරන්න පුළුවන් කියලා. කියන්නේ කුරගා බැලිය හැකි. ඒක නිසා තමයි මම හිතනවා මගේ අතින් නිතරම සක්මන් භාවනා ගැන කතා කරන්නේ. සක්මන් භානාදී අවධානය අනිවාර්යයෙන්ම කයට යන්නේ ඇස්සරලා. එතකොට මිනිස්සු ස්වභාවිකයි. මනෝවිකාරයකට යන්න බෑ. ඉඳගෙන භාවනා කරලා හොඟ සමාධියට යන්නේ එක්කන ඒ ඔය හොඟක් ඔය මනෝවිකාර වලට යන කට්ටිය සමාධියටමයි කැමති. ඉඳගෙන ඉන්නමයි කැමති. කොට ගන්න. සක්මන් කරලා දාපු ගම ලොකු අභියෝගයක් ලක්කම මේ ස්වභාවික පරිසරෙත් එක ගැට. මම ඒක කියන්නේ මොකක්ද? ආනාපානෙට වැඩිය සක්මන් භාවනා නම් යුනිවර්සල්. ඒක නා යුනිවර්සල්. ඒක මම කියනවා බුදුරජාණන් වහන්සේගේ දා අපේ මිත්‍රිකන නායක ස්වාමීන් වහන්සේගේ අතිවිශිෂ්ට හඳුනා ගැනීමක් කියලා. ඒකේ තියෙන වටිනාකම. මම දැකලා තියෙනවා තාමත් ලොකු මේරිසි තලතුණකමක් ඕනේ ආනාපානෙ මේ සක්මන ගිරෙක් ප්‍රොසෙස් එක කරා. නැත්තම් හුදු වෙනේ භාවනා කියන්නේ මෙහෙම කරගන්න.
සක්මනේදී නෑ. සක්මනේදී ඕන එකක් වෙන්න පුළුවන්. මම කියන්නේ සක්මන කියලා කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. පිනිපාවද පිට බිම්මල් කොඩියට වැඩියෙක් කරනවා රජෙක් වගේ. එච්චර. මොන්නම භවනාවක්වත් නෑ. කියන්නේ හදමයි තෝරන්නක් කොහොමද? අපි ඉන්නේ ඉවිනිව ඔකේ. ඕනනම් ඒක තද බල අධ්‍යාත්මයක් කරගන්න පුළුවන්. තද බල කායික ව්‍යායාමයක් කරගන්න පුළුවන්. කොයි දෙග්ගිරුවත් මනසම ඇදලා එතන පරියංග භාවනාවකදී සමාධියට වාල් වෙන තිනේ වැඩි. සක්මණී ඉඩක් ඇත්තෙමු. සමාධියක් ඉන්නේ. සමාධිය මොනවා නේද සක්මණී. පැහැදිලිද? ඒ කියන්නේ නෑ ඒ කියන්නේ සමාධියට වශී වෙන්න. වශී වෙන්න බෑ. ඒ කියන්නේ මොකද නිතරම වෙරිෆයි වෙනවා මේ අනිත් මේ ඇහෙන් කනෙන් නාසයෙන් ඔක්කොම ටෙස්ට් වෙනවා. ඒක චැලෙන්ජ් වෙනවා. ඒක නිසා මේක නිකන් කොහොමද කියන්නේ? හරි මට ඉන්නේ නැ වචනේ ප්‍රැක්ටිකල් ප්‍රැග්මැටි මනෝ විකාරයකට යන්න දෙන ඉඩක් සාමාන්‍ය සත්පනේ සමාධිය වල චිරත්‍ත්‍චිකෝ හොතේ ඩියුරබල් ඩියුරබල් වර්සටයි වැටෙන නමුත් මේ සත්මනේදී අපි සමාධිය නෙමෙයි අගය කරන්නේ වීර්යය පරියන්කේදී වීර්ය සමාධිය අගය කරන්නේ වීර්ය අඩු ඒ නිසා මේ දෙක ගියාම සත්මනේ හොඳට මොබිලයිස් කරලා එනර්ජි අරගෙන ගිහලා වාඩි වෙච්චාම අන්න සමාධිය අර වීදියෙන් අල්ලලෑම. ඊට පස්සේ ඒ සමාධියෙන් පස්සේ ඉල සක්මන් කරනකොට දිවි ලෝකේ වාගේ තමයි. සමාධිය වැඩෙන ක්‍රමයයි. විපස්සනා වැඩි කරන කයි දෙකම තියෙනවා සක්මනේ. ධ්‍යාත. සමන්ත ඕනේ නම් විපස්සනා පැත්ත දහරෝපණය කරන්න පුළුවන්. මෙන්නත් සමාධියට සිදෙන විදිහට සක්මන් කිරීමේ එක නඟන. ඔබ අපිට ඕනේ කරන්නේ ඊතනාන්ත උදුණ හිත වර්තමානයේ නාටකත්ව වේහිත පැහැදිලිව අපිට ආශාරෝම ලැබෙනවා. එහෙම නැතුව ඒ මොහොතේ ආරම්භයේ පටන්ම අරමුණේම ගියෙන්ද ඥාන ඒකේ ආකාර සතන් හොයන්නේ කියෝ. ඒක දැන්පත් වෙන්නේ. ඒ නිසා තමයි කායික වේදනාව දරන්න බැරි. යෝගාවචරයාගේ හිත දැන්පත් වෙනකොට වර්තමාන වාසේ අරමුණේ එයට පුළුවන් වෙනවා කායික සුඛ දුක් අභිභවනය කරගෙන අරමුණේ ඒක වැඩ ඒක නිසා අපි මගේ පැහැදිලි පිළිගන්න අපි විපස්සනා කරනවාද සමාධි වඩනවාද කියන එක නෙවෙයි වර්තමාන වශයෙන් අරමුණේ ඉන්නවාද ගෝචර සම්පජන්‍ය රහිත සම්පජන්‍ය හතර අර්ථේ ප්‍රයෝජනේ ගෝචරේ සහ මූල ගෝචරේ ඉන්නවා අපි යන තැනට යන්න පැහැදිලි ගමක් තියෙනවා බුදුරයන් වහන්සේ පළවෙනිම කියලා තියෙන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමි කි පජං යන්නේ යන බව තුනේ දැනගන්නේ තමයි ඉන්නේ ඉන්න බව ඒකක් බහම ඒකට සත්‍යම කියන්නේ ඒක හිත නැගෙන අරමුණ හොඳයි හිත තැම්පත් වෙනවා විපස්සනා අරමුණ මේ පංචස්කන්ධය තුළ මතුවීම ස්වභාවය ඒකයි සමහර යෝගී කියන්නේ සමතේ කරලා පොතින් විපස්සනාට හැරෙන කියන සමාව මේක ඉබේට වෙනවද නැත්නම් හරවන හරවන්න ඕනේ තමන්ට සමාධිය ප්‍රගුණ නම් සමාධිය තමන්ට වශී අවශ්‍යතාවය තමයි ඉතියා විපස්සනා කරේ එහෙම නැති යෝගාවචරයට වෙන්නේ ਉਹ දන්නේ නැහැ ඒ කරේ. ਉਹ සමාධිමත් වෙනවා. සමාධිය කියන්නේ උපචාරයේ පසුක. සමාධියෙන් යම් වෙලාවක මතුණා නම් ਉਹ ඉන්නේ උපචාර. උපචාරයේ කියන්නේ විපස්සනා කිරීමට අවශ්‍ය ධාම වටිනාම මානසික අවස්ථා. එහෙම දැන් සමාධිය මතුණු මුලිකලා නැවතේ සමාධියට යන්න හැටි දන්නේ නැහැ. මේ බලේ වතාව. හරි ගම්මිකේ. ඕනි ගම්මිකේ. ඉන්නකොට වෙන්නේ අර ඔහුගේ තියෙන ප්‍රගුණ හිත නිසා ශරීරයේ තුලින් මතුවෙන විපස්සනා අරමු එහෙම මෙහෙම විපස්සනා වෙලා ඔහුට සමාජ මාර්ග වල ලැබෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි අපේ මේ උතුමා ඇහුවා මෙච්චර දෙනු පුරා. බුද්ධත්වයන් වහන්සේ මෙච්චර දුක් විඳිනවා. එහෙමනම් එක බලපදයක් අහලා එතනම රහත් වුණා ගෝඩි. ඒක ධර්මතා. ඒක බුද්ධත්වයන් වහන්සේලා සමහර අයක කායයක් ඉන්න වෙනවා. මොකද තමන් විසින්ම සෑගන්න දෙයක්. අනිත් අයට පාල පින්නලා.
බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙක් හැටියට පළවෙනි වතාවට ආනාපානයේ ඉබේමත් වෙලා ප්‍රථම ධානයේ ලැබුවා කුමරේ. ඊට පස්සේ ඒක වශී කිරීමක් කුකු දැනගෙන හිටියේ නෑ ඒක අහොස්. අර ආලංකාර උතුම උද්දකරණ පුත්‍ර මෙන්නය ළඟට ගිහිල්ලා කලේ කසින බව. ඒගොල්ලෝ කලේ බක්කුළු කියන්නේ බලාපොරොත්තු වෙන. අපේ ස්වාමීන් වහන්සේ පළවෙනි තැනදී අස්ස සමාපති ලැබුවේ නෑ. උදේ පැහැදිලිව කියලා තියෙනවා හත්වෙනි සමාධිය ලැබුවේ දෙවෙනියට. ඒ නේවසන්නා ඥාසඤ්ඤා ඇතිනේ ලැබලා නෑ. ඒක ලැබි විද්‍රෝයන් වහන්සේ තමයි. නෙමේ කරු සදාමනෙකුට බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් දුක් වීම ගැන අර්ථකථන දෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ ඉතින්. එහෙමනම් අපි ආන්නෝනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කවුද? තරුණේ. මොකද? බණපදේ අහන කොට ස්වාමීන් වහන්සේ. සිද්ධි ස්වාමීන් වහන්සේ. සුවාන්. ගෝලේ අනිත් එක්ක යන එයාගේ බණපදේ අහන සුවාන්. සුවාන් වෙන බැනික. ඉතින් සමාධියට එන්න ඕනේ. සතිය ප්‍රගුණ වෙන්න ඕනේ. ඒ වගේම විද්‍යාර්ථය ආදී ඥාන પરම්පරාව පහළ වෙලා සුවල්. ශ්‍රේණියක් ප්‍රගුණේ ඇයි? අපි කියන්නේ ශ්‍රේණිය නෙමෙයි හිතේ. වයිතාම සිවුෂර්. ඒ නිසා තප්පරේ අර සියල්ල සිද්ධ වෙලා සමාධියට එන්න සුවල් වෙනවා. ඒක නිසා සමාන අය මේක තෝරනවා තෝරන්න වෙනවා. මොකද සමාහරුන්ට දිවනද වශයෙන් ස්වාමිනාසි කිව්වා. එකක් කියලා විපස්සනා ආනාපාන සතිය කරනවා අපි හොයන්නේ නැහැ සමාධිය වෙනවා හිඳාවයි හිඳාවෑ ගියලා සමහර අය ඥාන සමාධියට එන කල ආලෝක පාලේලා සමාධිමත් වෙලා නැගිටි සමහර අය ටිකක් දුර ගිහිල්ලා නතර වෙනවා නතර වෙලා භාවනා විපාක නැගිටින් ඉඳනකොට ආයසරයක් ආය සමාධිය ආයිත් සමහර අය වෙන්නේ අත විපස්සනා වලට ස්වභාවික විපස්සනා වලට නා ජුමනත් වාසේ ටිකක් වෙලා ඉන්න සමාධියට යනවා නැවත මතුවේ එහෙම එකක් තියෙනවා නේද සර් අස්සස් පඥාස් තාවක සක්මන් භාවනාවෙන් කතා කරනකොට දැන් අපි බුද්ධ ඝෝෂ ආචාර්යයන් වහන්සේගේ ක්‍රමයේ හැටියට ඔසවනවා යවන ඔසවනවා තබන ඒක කරලා ඊට පස්සේ ඒක යොමු කරවන්නේ අපි උපස්සනා කෙරී නමුත් අධ්‍යක්ෂකෙනි දැනගත්ත තවත් ක්‍රමයක් තියෙනවා. දැන් අපි හොඳට සක්මන් කරලා සම්පාත වෙන තත්ත්වයට යනවා. ඒ කියන්නේ ඉතින් ඒ කරන කාර්යයේ සම්පාත වෙන තත්ත්වයට ගිහින් ඊට පස්සේ වමයි දකුණයි වෙනස බලන්න කිප්පේ බලන්නේ යනකොට ඊට පස්සේ අර ඔසවනවා යවනවා තබනවා කියන කඩ කඩා වුනේ කැඩෙනවා ඉන්දීන්ගේ කෙටි 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 යම වෙනවා. එතකොට අර කීල් තත්ත්වෙට ගියන්න ඕනේ අර සංසිද්ධ තත්ත්වෙට කියන්නේ ඒ වගේම සමතේ තුනි ඒ කියන්නේ දෙකම කරලා තියෙන නිසා දැන් අපි උස්මේ ආනාපානයේ වෙනස බලන්නේ නැතුව දැනෙන සෙන්සේෂන් එක විතරක් අරගෙන කරගෙන කරගෙන ගියා එක තත්ත්වයක තියෙන අර හැටිම එකෙන් ගන්න හුස්මේ වෙනස් ආරෝණිය බලන්නේ ඕනක වීමක බලන්නේ ඕනක් බලන්නේ නමුත් ඒක එක ළඟ වෙන්න පටන් අරගෙන අර පොඩ්ඩ 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 ඒ සංසිද්ධිය විතර වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා ඊට පස්සේ විපස්සනාක් නැගෙන ආරමුණු රසය දිගේ යන්න පුළුවන් කාලයේ චියුම් චියුම් පෙති ගැහිම තුල තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියන එක ඒ පැත්තේ වෙනසක් තේරෙන පටන් අර ගන්නවා. ඒ සෑම දෙයකින්ම වෙන්නේ හිතේ කර්මයක් එක. හිත හොඳට යූසුල් වෙනවා. කුණුවෙච්ච බටර් ටික වගේ එහෙට මෙහෙට ගාන්න පුළුවන්. හොඳට සුකනම්ය අතකට කඩුව හොල්ලනකොට කඩුව ඕන විදිහට හරවන්න පුළුවන් ගතිය. ඒ හරවන්න පුළුවන් ගතිය මුණත් හැඩතල එකක් නෙමෙයි. විවිධ පැති තියෙන යෝගාවචර දැනගන්න ඕනේ එහෙම වෙන්න මට දැන් එහෙම යනවා නේ. ඒක වැඩි හසුරුවන්න යන හිතන ඒ එදාට යන පාරේ යන්නද හැබැයි මේක මනෝ විකාරයක් වෙන්න දෙන්න එපා. එච්චරයි එකම දේ මේ ආනාපාන මේ නැතුව හිතලුවක් නෙවෙයි. ඒක විතරයි මේ කායන වසනායින් අපිට හම් වෙන මේ උරගල. විතරම උරගලයක ගා යනවන මේ යෝගාවචරයට අර පාළු විචිකතිය, තනි විචිකතිය, බය විචිකතිය නේ.
මං කියන්නේ සාමාන්‍යයෙන් බල්ලෙක් ඈතට යනකොට කර කර යන වැඩක් තියෙනවනේ. ඌ ආපහු එන්නේ ඒකෙන් තමයි පාර පාර. කැලේ යන මිනිහා ගහින් ගහර කොට කොට යන. එච්චරයි. කායන ප්‍රශ්නාවේ තියෙන්නේ ගහේ කොටුව එක දෙයියෝ දීපු ලකුණක්වත් මොකක්වත් නෑ. ඒ වන්සයට ඒක දිගේ ආපහු එන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාවේදී ඒ නොක නොපෙරෙන නැත්තම් මදන්න පැත්තක් තමයි ඒක යන්න පුළුවන් ආපහු එන එකයි හරියම. ඒක උපදිනේ දන්නේ. උපදිනේ කියන්න හදනවා. ඒක නිසා මේ අභ්‍යවකාශයට රොකට් එකක් හරින්ද සෑහෙන තෙල් පුච්චන්න. ඒ තාම භයානකයි නැවත වායු වලට ඇතුල් වෙනත. එතනදී හරියට අංශක 6.48ට ඇතුල් වෙන්නේ නැත්තම් බම්පෙලා පයින් නැත්තම් ඉන්නවා. ඒ නිසා ආපහු එන ගමනේදී සමාධික ඉඳලා ආපහු හිතට එනකොට විපස්සනා කරලා එනකොට එන ගමනේදී හරියටම ඇංගලයක් තියෙනවා. ඒ ඇංගල එක නොතිබුණොත් බම්පෙවි යනවා නැත්තම් ඉනිකා. ඒක වගේම තමයි අපි භාවනා කරලා දැන් ගෙදර ගියාට පස්සේ ගෙදර මිනිස්සුත් එක්ක අපි හැසිරෙන ස්වරූපයක් තියෙනවා. ඒ ස්වරූපය අනාගත්තොත් ඒක ඒ මිනිස්සුගේ දෝෂයක් කියලා හිතමු. මේක ඕගොල්ලන්ගේ දෝෂ ප්‍රශ්නයක්. ඕගොල්ලෝ මේ කීලා පිස්සු වට්ටගෙන ඇවිල්ලා දිනේ මිනිස්සුන්ට පේන්නේ මේ කට්ටිය පිස්සු ඩබල්. ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලොත් එක්ක තැලි වෙන හැටි. ඒක දන්නේ නැත්තම් ඉතින් අපේ ගෙදර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මාර බලවේග මේ යක්ෂයෝ ආවේ කියලා. ඒ මිනිස්සු කියන්නේ ඒගොල්ලෝ සල්ලි දීලා මේක ආගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ මිනිස්සු ගුණනරක. ඒ නිසා කවදාකවත් එපා යන ගමන අමාරුයි කියලා කිව්වට වැදගත් දේ තමයි ආපහු ඇවිල්ලා අර හිටපු තැනම නොදන්න එක. නිකම්ම නිකන් සිරිබිරිස්සලා අර හිටපු තැන ඉන්න පුළුවන්කම. නැත්නම් චිත්තානුපසනාව ධර්මානුපසනාව කිය ආයේ කායනුපසනාවට ඇවිල්ලා ෂේප් වෙන එක. මම හිතනවා ලෝකේ තියෙන අමාරුම ට්‍රික්ස් එක සෙල්ලම් කරන්න ඕන ඒක. දැන් උපරිම දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මොන්නම දෙයක්වත් නොවිච්ච කෙනෙක් විදිහට ආය පටන් ගත්ත දැන පටහැනි. ඒකේදී හරි විශාල ලස්සන අභියෝගයක් සක්මනේ තියෙනවා. පරියන්කේට වැඩිය සක්මනේ හරි ඇස්සරගෙන වෙන වැඩක් නෙකියි. හරිම ස්වභාවිකයි. ඒ නිසා භාවනා කියලා කියන්නේ මං කියන්නේ ඒක సౌందర్యාත්මක කලාවක් පිටිතියි. කිසි සයන්ස් එකක් නැහැ. සයන්ස් එක තියෙන්නේ යන්න. එනකොට කලාව තියෙනොත් නැත්නම් කචක්. දැන් හැම තැනම ගැටේ. ඉතින් මේ දෙක සමපාත කරන්න පුළුවන් කල්යන් මිත්‍යන් අතර මේ ප්‍රශ්නයක් නැහැ. අවකින මොකද වැරදුනොත් අනිත් එක නතර. මොකද අපිට හැමදාම කල්යන් මිත්‍යන් නැති නිසා අපි හැම වෙලාවෙම සම්බන්ධ වෙන කෙනෙක් එක්ක මතිමතාන්තර ගැටුමක් ඇති කර ගන්න ඕන නම් මතක තියාගන්න ඒක භාවනා නොකරන අයගේ දෝෂයක් නෙවෙයි. මම නම් කවදාකවත් ඒකට එන්නේ නැහැ. මම කියන්නේ මේ භාවනා කරන අයට පිස්සු ඩබල් වෙලා ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ භාවනා කරනකොට ආයෙත් ගිහිල්ලා අර භාවනා නොකරන කට්ටියත් එක්ක සොබහාගේ ජීවිතේ භාවනාවේ නසුදුසුකමක් නෙවෙයි හම්බෙන්නේ සුදුසුකම. ඇත්තටම ඊට පස්සේ ඕනේ අපරාධකාරකෙක් එක්ක ඕනේ දුස්සීලෙක් එක්ක ඕක සුසිල්වතෙක් එක්ක ඕනේ කෙනෙක් එක්ක ඒ යාදෙන ගතිය, පෑහෙන ගතිය, සීහෙන ගතිය නැත්තම් ඉති හරි බුදුහාමුදුරු නරකට නියෝජනයක් වෙනවා ඒක. ධර්මයේ නරකට නියෝජනයක් කරනවා, සංඝයාට නරකට නියෝජනයක් වෙනවා. ඉතින් මම ඇත්තටම පුදුමාකාර විදිහට සතුටින් කැවිලි ඉන්නවා. මම ආශ්‍රය කරපු කීයටද මේ බාඩම නම් මම හිතන ඕගොල්ලෝ මට මොනවද කියයි දන්නේ. මගේ টොප් එකට උදැන්නේ කිසිම දවසක ඇසියුම් කරන්න එපා. මොන්නම දෙයක්වත් ඇසියුම් කරන්න එපා. අන්‍ය ඇසියුමින් හිටපන්. ඒ කියන්නේ අන්තත්තු හතකට බඩේ දිනන මොකද තාපසේක වගේ එහෙ කරබනේ. හොඳේ ಗುಣකන්දරවත් තිබුණාට කිසි කෙනෙකුට පෙන්වන්න බැහැ. මේක මම හිතනවා නෛර්යංකත්. එහෙම නැති වුණොත් එහෙම අපිට වෙන්නේ මේ හැම ගුණයක්ම අනුන්ට කරදරයක්. අපි ළඟ ඉන්න හැම ගුණයක්ම අපිට දරා ගන්න බැරි වෙනවා. ඒ හේතුව මොකද? ඒ රත්තරන් තෙල් දාන්න හොඳ නෑ. රත් මේ සිංහ තෙල් දාන්නේ රත්තරන් භාජනයක තමයි. සිංහ තෙල් වල දාම රත්තරන් භාණ්ඩ වගේ උන්නේ. ඒ සිංහ තෙල් දාන්න හොඳ නෑ වෙන තැන. මොකද දාන්නද රත්තරන් එක නැතුව රත්තරන් වල සිංහ තෙල්ලට වෙන නිකන් ඌරු තෙල් දාන්නත් උත්තර රත්තරන් කච්චල්. ඒ දෙකේ තියෙනවා යෝගයක්. යෝගයක්. ඒ යෝගේ උනාට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා බුදුහාමුදුරු බුදිනොට කොහොම තියෙනවද කියලා. ඒ කියන්නේ කවදාකවත් බුද්ධඝමන නැති ලෝකෙ පුදුජානස් මේක ඇති කරලා අලුතෙන් ඊට වෙරලා හිඟාගෙන කනකොට රජකම කතහැරලා දාලා මේ සීළු සම්ප්‍රඥා ඥාන තියාගෙන කොහොම දර්ශනයක් තියෙන්නේ නැද්ද ගමේ මිනිහ කවුරක්වත් දන්නේ නැහැ මේ මිනිහ කවුද කියලා. ඊළඟ ඇති කරලා හරියට මිනිහා දන්නා මෙයාට තමයි අද මම බණ කියන්න ඕනේ මෙයාට තේරෙනවා කියලා හරියට තෝරගෙන මේ මිනිහාම කොටු කරලා ඌට ගහලා හදපු ඇති මේ ශාසනය.
ඒක ඒක පුදුම సౌందර්යයක් ඒක තියෙන. ඒක නිසා මේ අපි සාමාන්‍යයෙන් දැන් උගත සමාජවල බුද්ධහම කියනකොට මේ සයන්ස් එක විතරයි. ආට් එක දන්නේ. ඒක නිසා වෙස්ට් එකේ කියන්නේ behavioral science කියලා එකක් තියෙනවා. behavioral therapy කියලා එකක් තියෙනවා වෛද්‍ය විද්‍යාවේ. අපි ඉස්සර පත්‍යම් වෙනවා කියලා එකක් තියෙනවා සිංහල බේත් කරනකොට ඒකට පත්‍යම් තියෙනවා. ඒකට උෂ්ණ ශීතල ආහාර කැමතියි. ඉංග්‍රීසි දෙකම මේක අමතක කරා. ඒක භයානක පෙකිනේ කරලා කපා ගන්න. දැන් වෙස්ට් එක උගන්ලා දෙන තියෙනවා behavioral medicine කියලා එකක්. බෙහෙතක් ගන්නකොට හිතේ යුතු ආකාරයක් තියෙනවා. ඒ නැත්තම් ගුණේ ඉන්නේ. ඒ වගේ තමයි භාවනා කරනකොට අපි ಗುಣ උතුම් දැකලා, උනාසල තිබ ආදර්ශය බලලා, ಗುಣ වඩන එක විතරක් නෙවෙයි වැඩි දියුණු ගුණයන් අතර ඉන්නේ. ඒ සීහෙන ගතිය ඒක තමයි අමාරු. ඒක අමාරු වෙනවා වැඩි වැඩියෙන් ගුණවන්ත වෙන්න. ඉතින් ඒකට ඒක දරන්න පුළුවන් විශ්යක් අපිට අවශ්‍යයි. දරන්න පුළුවන් කාලයක් සහ යුගයක්. කාලයේදී හැම වෙලාවෙම බෑ මේක දරන්නේ. මේ මහ පොළවේ හැමදාම මේ ಗುಣ උතුම් දරන්න බෑ. ඒක දරන්නේ එක යුගයකට එහෙම නැත්නම් එක කාලයක සහ එක දේශයක පමණයි. ඒක පුදුමයි කාලයේ දේශයේදී ඔක්කොම බැලුවේ. ඉතින් අපි ඒ යුගයක් ඇති වුණොත් ඒ ভাইබ්‍රේෂන් එක ඒක කන්ටැජියස්. ඊට පස්සේ තියෙන යනවා හදාගෙන යනකොට. ඒක දැකලා තමයි වෙන්නේ නැති ඔය මේ අනගාරික ධර්ම පාලතුමා උච්චර කැපකම් කළා මට හාමුදුරු පස් දෙනෙක් නැත්තම් කිව්වා. හාමුදුරු පස් දෙනෙක් නැත්තම් මුදමේ ඒව දෙන්නේ තුන් දෙනෙක් එකතු වුණාට පස්සේ එන මේ ভাইබ්‍රේෂන් එක ඒක කොහොමඩක්වත් බෑ මොන විදිහකටවත්. ඉතින් ඡේ කලාවයි විද්‍යාවයි මහා කරුණාවයි මහා ප්‍රඥාවයි ටෙලිවිචි මම ඇත්තට මම දැක්කේ ඔය ඥානාරාම ස්වාමීන් වහන්සේ ඔය ගුරුමේ ස්වාමීන් වහන්සේගේ තියෙන මේ හාමනිය. බලක් කරනකොට තෙරුන් ආසනවා. ඒ ක්වොලිටිස් නුත්තේ නෑ හැසිරීමක් තමයි පුදුම මේ කවදාකවත් පරිසරයේට කම්පන චංචල තියෙන්නේ. ලස්සනට ඒකත් එක්ක ඕන කෙනෙක් එක්ක ගුණවතා සිල්වතා මොකක්වත් නැහැ. හැසිරෙන හැටි බලනකොට මේකේ හරි సౌందර්යයක්. අර ලස්සන මේ ජීවිතය පිළිබඳව අමුතු පැත්තක් තියෙනවා. දැන් එහෙනම් අපිට දුර ගමනක් යන්න තියෙනවා. දැන් අපෝ නිසා මම හිතනවා මේ වෙන ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳගෙන මේ දවසේ වැඩසටහන අපි නතර කරමු කියලා යෝජනා කරනවා. ඉතින් අපි සන්තෝෂ වෙමු අද දවසෙත් අපි සලසුම් කර ආකාරයට කරදර බාධක වලින් තොරව අපි දවසේ කටයුතු අපිට නිසිපවදි කරගෙන යන්න පුළුවන් වුණා. ඒකෙදී මේ මූලිකත්වයක කටයුතු මේ ශාන්මාත්‍ය ඇතුළු සංවිධානය කරන්න ඔබට උදව් කරපු යම් තාක් පිරිසක් ඉන්නවනම් දෙනිනු පෙනී උදව් කරන්නේ සීළු දෙනාට අපි සාදරයෙන් මේ පින් අනුමෝදන් කරවමු. අනුපීවිසිං උත්තාවේ යුක්තෝ දින මේ පින් අනුමෝදන් විත්වා අනුමෝදන් වෙලා තම තමන්ගේ සත සාදා ගනිත්වා. ඒ වගේම අපි නමින් මේ පරිලෝකීය ඥාතියම් කෙනෙක් ඉන්නවා නම් පින් අපේක්ෂා කරන අපි ආරාධනා කරමු. ඉන්නා තැනක සිට අපි මේ කරන පින් දැකලා සාදු කියලා තම තමන්ගේ සත සාදා ගනිත්වා. අපාපටත් මේ කරන කුසලී කිසියෙත්ම නිවනේ මෙපිට තියනා වූ භව සම්පත්‍ති උපති සම්පත්‍ති කෙරේ නොවේවා. පිනේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන භව සම්පත්‍ති උපතේ සම්පත්‍ති නිසිසේ පාවිච්චි කරලා ඒ සියල්ල ගෙවම් කරලා ලැබිය යුතු නිවන් ලැබීම සඳහා මේ පිනේ කාන්තින් අපාපට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාචින අපි ඊත්තාවදා ජාති ගාථා සජ්ජහනා කිරීමේ දවසේ කටයුත්ත නිමාක. ඊත්තාවදා ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවා අනුමෝදන්තු ettha-vata-ca-gammehi sambhataṁ puñña-sambhataṁ sabbhi-bhūtā sabbha-sampatti-siddhiyā ettha-vata-ca-gammehi sambhataṁ puñña-sambhataṁ sabbhi-sattā-numodantu sabbha-sampatti-siddhiyā ākā-sattha-ca-bhummantha-divānāga-mahittikā පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු මංපරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ
ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්ති ඥාතියෝ ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්ති ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේ වාහි වාද සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපානපත්තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවනිපානපත්තිය සාදු සාදු සාදු